විසි දෙකවලක්වන්න බැසිල් ගහපු ගැටටික. විසි දෙවන සංශෝධනය පරද්ධවන්න බැසිල් රාජපක්ෂ සෑහැන උත්සාහයක් දරුවා. ඒසිහලු උත්සාහයන් පරදවමින් විසි දෙක මෙරටේ ප්‍රගතශීලී පිරිස් හිතපු ආකාරයටම සම්මත වුණා. දැන් බැසිල්ට ආයෙත් පාර්ලිමේන්තුවට එන්න බැරිවෙන්න ඇනේ ගහලා වහලා දැම්මා වගේ වැඩක් වුණා. අනිත් සේරම වගන්ති හරි. දවිත්තපුර ැසියන්ට පාර්ලිමේන්තු නියෝල්ජනය කිරීම වලක්වන්න වගන්තිය තමයි පොහොට්ටු පක්ෂයට දිරවගන්න බැරි වුණේ. ඒත් අන්තිමට මෙතන හරි අමුුතු වැඩක් වුණා. ඊට කලින් බැසිල් මේක පරද්දවන්න ඇමෙරිකාවේ ඉඳලා දාපු ට්‍රයි එක ගැන කියන්න ඕනේ. එයා මන්ත්‍රීවරුන්ට රෝමක් කතා කලා. ගේිය සතිය දවසක කතා කරන වෙලාව වෙනකොට සේරම වගේ මේක පරද්දවන්න බැසිල්ට පොරුන්ද වනාා. ඒත් ජනාතිපති රානිල් නිකං හිටියේ නෑැ. එයාගේ පලපුරුද්ධ පාවිච්චි කරලා මේ ස්සේලු දෙනාම එකම තැනකදී ටැකල් කරගන්න රනිල්ට පුළුවන් වනාා බැසිල් කිව්වා පක්ෂය ස්ථාවරය විසි දෙක පරාජය කරන එක ඒ නිසා මන්ත්‍රීවරුන්ට ඒ ස්ථාවරයක් ගන්න කියලා. එහෙම කිව්ව කවුරුත්න් කටවාහගෙන ඒ වැඩේ කරයි කියලයි බැසිල් හිතුවේ මොකද ඒ වැඩේ ඉස්සර සිද්ධ වුණේ එහෙම මේ පාර විකල්ප බල කියේන්දරයක්ම වැඩකරමින් තිබුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහු ඒ වෙනකොට මන්ත්‍රීවරුන් තුළ යම් විශ්වාසයකුත් ගොඩ නගලා තිබුණා කෝමටත් මේ අය තනතුරු ලාභවලට ඉහළ ප්‍රතිචාර දක්වන අය කියලා ඒ වෙනකොට රනිල්ට ප්‍රත්‍යක්ෂ වෙලා තිබුණා ඇත්තටම ඒ වෙනකොටත් පොහොට්ටුවේ කට්ටිය රනිල්ට ලංවෙමින් හිටිය ඇමතිකම් වනත් තාම දීලා නෑ දැන් හරි එක්සෑම් පාස්. ලබන සතියම ඇමති දූරවලට පත් කරයි. අනිත් පැත්තෙන් තමන් හදපුපක්ෂය කට්ටිය තමන්ගේ ජාම බේරගන්න ඡන්දය දෙන්නේ නෑ කියන ආරංචය බැසිල්ගේකාට ගියා. බැසිල් කෝට අතරගත්තා. ඒකෙන් ලොක වැඩක්කුණේ නැහැ. පොහට්ටුවෙන් විවාදයටසාභාගීවෙච් අය කෙලින්මකිව්වා විසිධයක සම්මත කරන්න ඡන්දය දෙනවයි කියලා. අන්න බලකේන්ද්‍රෙ බලපෑම. විසිවැනිදා පාර්ලිමෙන්තු විවාදය අහගෙන හිටපු බැසිල් අත්වෙලා සංශෝධනයට පක්ෂව චන්දය දෙන අයට පක්ෂය මගින් විනය පරීක්ෂණ තියෙනවයි කියලා ප්‍රචාරයක් යව්වා. එදාරෑ බැසිල් පක්ෂේ හැමෝටම කදා කරන්න බැලුවා. අල්ලගන්න පුළුවන් වෙලා තියෙන්නේ දෙතුන් දෙනයි. අනිත් හැමෝගේම ෆෝන්රික් වෙනවා ඒත් ගන්නන්නේ නැහැ. බැසිල් කතා කරනකොට ඒ කවුරුත් නෙදී. මොකද පෞවදා විවාදී චන්දයේ දෙකම තියෙනවානේ. බැසිල්ට්‍රත් මේ වගේ මොත්තේ දාන මන්ත්‍රීවරුන් බිහිවිච්ච එකත් මාර්ම වැඩක්. ඇත්තටම ඒ වෙච්ච වැඩට බැසිල්ට්‍රත් පුදදුම ඇති. මිනිහා පවවදා මොකක්හරි කරනවා කියලා හිතාගෙන රෑ ඉවසගෙන ඉඳලා. ඒත් රනිල් නිකං ඉඳලා නැහැ. ලැබෙන සෑම අවස්ථාවකින්ම උපපරිම ප්‍රෝජන අරගෙන තිබෙන බව පයෙනවා. රනිල් පොඩිපොඩි අවස්ථා පාවිච්චි කරලා ලොකු දෙයක් මන්තරිවරු මගින් කරවා ගත්තා. ඕකට කියන්නේ බත් මෝනෙන් ඇත් මෝන බිඳිනවා කියලයි. බැසිල් කියලා තියෙන්න්නේ එහෙමත් ස්වාධන තිරණ කාටවත්ගන්න බැහැ. පක්ෂයයි ඡන්දයදන නොදන එක තිරණය කරන්නේ කියලයි. වෙනදටනම් ඒක එහෙමම තමයි. ගෝටා ජනාධිපති කාලේ ගෙනාපු විසිවැනි සංශෝධනය. මහින්ද ජනාධිපතිදූරය දර්ණකාලේ දහටවෙනි සංශෝධනය යන ආදයේදී ඒක එහෙම තමයි වනේ. කාටවත් ස්වාධීන තිරණ ගන්න බැහැ. ඒත් මේ පාර බැසිල් අමතනකොට මේ අමතන්නේ ප්‍රතිගාමී වැඩගට. එනිසා අපි මෝබයිල් අල්ලන්නේ නැහැ කියලා මන්ත්‍රීවරු හිතුවා වෙන්න පුළුවන්. මේවා ගැන අන්දෝ සංසාරයක් නොහිතන සෙට් එකක් හිටියා. ඒගොල්ලෝ රටේ මූලික නීතිය සංශෝධනය වීම වැනි වැදගත් විවාදයක් හා චන්දයක් මග ඇරලා ගිහින් තිබුණා. ඒ ඔවුන්ට මේ මූලික නීතියට වඩා බැසිල් රාජපක්ෂ ලොකුුවීම නිසයි. මහින්දරාජපක්ෂ ප්‍රසන්න රණතුංග පවිත්‍රා. ජොනි රෝහිත ලොකුගේ සාගරකාරීවසම් සංජීව එදිරිමාන්න වගේ සෙට්ට එකක්. ඒගොල්ලෝ පාර්ලිමේන්තුව පැත්තේ පලාතේ ආවේ නැහැ. ඔවන් හිතනවා මේක බැසිල්ව අපායට යවන චන්දේදීමක් කියලා. බැසිල් පාර්ලිමේන්තුවට එන්නේ නැති නිසා. අධන්නනාදානා වේරමනී සික්කාපදන් ආරක්ෂා කරන කෙනෙක් බවට පත්වෙනවා. එ නිසා ජනතාවගේ දේවල් මදිවෙන්නේ නැතුව බේරෙනවා. ඒ අනුව බල්න්නකොට විසි දෙක සංශෝධනයයි, දවිත්වපුරවැසියන් පාර්ලිමිේන්තු එනෙ එක වලක්වන වගන්තියයි දෙකම පින් අතේ වැඩ. ඒ පින මේක සම්මත කරන්න දෙවැනි වර කියවීමේදී. ජන්දේ දුන්නු එකසිය හැත්තනම දෙනාටම බෙදිලා යනවා. හුඟක් මහන්සි වෙච්ච අධිකරන ඇමති ලටත් පිනෙන් ලොකු කොටසක් ලැබෙනවා. සටහන විමලනාත් විරත්න.